මේ වහතුනාට පස්සේ ඔබ හිතනවාද පරිවර්තකයෝ නැත්නම් පරිවර්තකයෝ අහල නොන්නා ශේක්ෂ්පිය අපි කොහොමද කියවන්නේ ඉංග්‍රීසි නොදැන පරිවර්තකයෝ නැත්නම් අපි චෝසර් කියවන්නේ කොහොමද පරිවර්තකයෝ නැතිනම් අපි ටෝල්ස්ටෝයිගේ යුද්ධේ ආසාමයේ කියවන්නේ කොහොමද පරිවර්තකයෝ නැතිනම් අපි Parte de la
පරිවර්තනය කරොත් ලෑම් කයින්ඩ්නස් ලෑම් කයින්ඩ්නස් හරිද මාතන් කියන්නේ අනේ වාගේ තමයි හැම පස්සෙම ඊටම ආවේනික ඊටම ආවේනික යුතුය ඒ යතු එදෙසම ගන්න බෑ ඒ යතු වල ලාම් වෙන්න පුළුවන් ඒ යතු අපේ පස්සෙම හැකි තරම් ලාම් වීම තමයි කරන්න ඕනේ ඒ නිසා සෑම පරිවර්තනයක්ම කඩතොල් සහිතයි මුළු දෙයක්ම බලන්න නම් අපි හැකි තරම් ලාම් වෙන්න ඕනේ අපේ පස්සෙම අපි ගන්නට ඕනේ අනිත් පස්සේ ඒ මහා නිර්මාණය අපි ගන්න ඕනේ එහෙම නැත්නම් වෙලා තියෙන්නේ එහෙම නැත්නම් ඒ ධාර්මයේ මොනක් සීමා වෙන්නේ නමුත් අද මේ පරිවර්තනය කියන්නේ අන්ත කෘති පරිවර්තනය කියන්නේ අති විශාල වශයෙන් ධාර්මික අර්ථ සිද්ධ වෙනවා එසේ නොවෙන්නේ ධාර්මයේ එකිනෙකා මුළු මුළු කැඩලා ඉන්නේ ඒ අයගේ හෘද ස්පන්දනේ අපිට දැනෙන්නේ නැති වෙලා ඒ අය විතර මතක පිටිය අපිට තේරුම් ගන්න බැරි වෙයි මේ මහා කාර්යය කරන්න පරිවර්තකය ඒ නිසා පරිවර්තකය අපට අවශ්‍යයි දැන් මම පරිවර්තනය ගැන කියනකොට ඔබට මම මතක් වෙනවා දැන් මේ ඔබ දන්නවනේ
සිද්ධ වෙනවා. ඒගොල්ලෝ පරිවර්තක තීවරට අරගෙන ඉන්නවා. බලදාන එක පරිවර්තන කාර්යයේ නිරතය මාත්මේ. ඒ මාත්මයා හොඳ නීතිඥයෙක් කියලා නෙමෙයි. නමුත් එතුමා පරිවර්තනය කළපු කෘතියක් බොහෝ ජනප්‍රිය වූ නිසා එතුමා නීතිඥ කෘතිය අත්‍යවශ්‍යයි. කරන්නේ පරිවර්තනය පමණක් කරන සමාජාත්මක මහාම ශීඝ්‍රයෙන් දැන් පරිවර්තන කෘති කරනවා. ඒ තරමට අද පරිවර්තනය අපේ සාහිත්‍යයේ බොහෝම බලවත්. නමුත් මෙහිදී අපි අපේ මැසේජ් එක ප්‍රශ්නයක් තියෙනවා. මේ පරිවර්තනය කරන්නේ පරිවර්තන භාජන වන්නේ ලෝක සාහිත්‍යයේ මුදුන් මල්කඩ වැනි කෘතියින්ද? එසේ නැතොත් ඔබ දන්නවා ඕනෑම සාහිත්‍යයක ලියවෙනවා ලියවෙනවා උත්තම මධ්‍යම සහ අරම කියලා තුන් වර්ගයේ කෘති. අපවැදින් කුඩා රටකට පරිවර්තන කාර්යයේදී අපි කළ යුත්තේ ඕනෑ ජරාවක් පරිවර්තනය කිරීම නෙවෙයි. මේ ජරාව පරිවර්තනය කිරීම කියලා කියන වචනේ මම යදන්නේ කනගාටුවේ. අද පරිවර්තන ශීර්ෂය අපි දකින වැඩිපුරම මේ අදම එකට මධ්‍යම ගණයේ නිර්මාණ. උත්තර ගණයේ නිර්මාණ වලට අත ගහන්නේ නැහැ. අත ගහන්නේ ඉතාම බලාපොරොත්තු. හරිම ලේසි, හරිම ලේසින්නේ ඉන්දියානු කතාව. එහෙම නැත්නම් වෙනත් මොනවා හරි ඔය හරි ඉන්දියානු සාද කතාව. සිංහලට පරිවර්තනය කරලා ලස්සන පිටුරයක් දාලා ඉඳ කවර වෙන දුන්නා නේද? ඒක තමයි හදමු කරන්නේ. රසී කියලා කියන මහා පන්ස නාට්‍ය කරුවාගේ නාට්‍ය. මේ මම මතක දෙකක් වුණා. නමුත් අපි පරිවර්තන සාහිත්‍යය හරි දුබල සාහිත්‍යයක්. අපේ පරිවර්තන සාහිත්‍ය අපි කරන්නේ නම් ලේසි කෘතියක් පරිවර්තනය කළා මුදුනේ. දැන් ඕක ලේසි මුදුනේ කරලා ඉස්සරහාගේ ප්‍රශ්න නැහැ. ඒ ලේසි කෘතිය පරිවර්තනය කළා මමත් පරිවර්තකයෙක් කියලා. නැත්නම් ඒ විදිහට තමයි පරිවර්තන කෘතිය අපිට දෙන්නේ. ඉතින් මේකේ වෙන්නේ මොකක්ද? ඒ සාහිත්‍ය වලට ඒ උතුම් සාහිත්‍ය කෘත බීකරපු සාහිත්‍ය වලට අපි කරන්නේ නිග්‍රහය. ඒ වගේ අපේ සාහිත්‍යත් අපි කරන්නේ නිග්‍රහය. මේකයි අද වෙලා තියෙන ප්‍රශ්නය. ඒ නිසා මම කියා සිටිනවා අපි පරිවර්තනය කරේ පරිවර්තනයේ තොර ලෝකයක් නැහැ. ඒ මොහොත වීම අපට අවශ්‍යයි. නමුත් ඉතාමත්ම අපිට කවදාකවත් මතක තියාගන්න ඕන මාතෘකාවක් තමයි ජීවිතේ. ඉංග්‍රීසි සාහිත්‍යය ඉංග්‍රීසි සාහිත්‍යයේ දැක්ක මොකදන්නේ නැති මම දන්නේ කොච්චර සාහිත්‍යයක් තියෙනවද කියලා. ලෝකද උදේ වගේ වල් 10ක් 15ක් කැපිලා ඇති මේ ලියවිලා සාහිත්‍යය. ඒ සියල්ලම බලපත කරගෙන දෙන්නේ මොනවාද? ඒ නිසා අපි පැහැදිලිව තේරිමත් කරගන්න ඕන. තෝරා ගන්න මේ කරන්න ඕන. ලෝකයේ විශිෂ්ටතම නාට්‍යකරුවන් 10 දෙනාගේ කෘති. ලෝකයේ විශිෂ්ටතම නාට්‍යකරුවන් 20 දෙනාගේ කෘති. අන්න ඒ වාගේ කිසියම් ආකාරයක තෝරා ගැනීමක් කරලා යවන්න මේ දේ කළ යුතුයි. මට පස්සේ මේ පරිවර්තනය ගැන ලංකාවේ පරිවර්තනය ගැන කතා කරන්න අපේ පාලිතර සුදා සුදා නාට්‍යවේදියා සුදාන් කැලිනෝ. ඒ වුණත් මම මේ කෘතිය ගැන යන්තම් සදානම් කරන්න ඕනේ කියලා මතකයි. මෙතුමිය තෝරාගෙන තිබෙන්නේ the suitcases කියලා කියන and hold brief කියලා කියන නවකතාකාරයේ නවකතාව. ඒ එතුමිය දන්නා විදිහට අපිත් දන්නා විදිහට මේ නවකතාකාරයේ විතරක් අමරිකානු සාහිත්‍යයේ ඔය
සීන් දෙක තමින් මේවා වගේ ප්‍රසිද්ධ පිළිශයදල වගේ ප්‍රසිද්ධ කෙනෙක් නෙවෙයි. නමුත් ඒ නිසා අපි කියන්නේ නැහැ මේ තොරගෙන වැඩි කියලා. මම හිතනවා එතුමිය ඒ නම් ගැන පොතක විශාල ප්‍රසිද්ධ නම් ගැන පොතක කෘතියේ ඇති වැදගත් කෘතියේ ඇති හද ගන්නා ගුණය අනුලාගෙන තමයි මේ කෘතිය පටවන්නේ. මම හිතනවා ඒක බොහෝ හොඳ වැඩක්. තෝරා ගැනීම, හඳුනා ගැනීම, වෙන් කර ගැනීම අවශ්‍යයි කියන පරිවර්තනයක් කරගන්න. ඒ ගුණය මේ පිටලා තියෙනවා. මේ මේ ගාතේ ඔබ අවුදිය රැකුවේ මේක තමයි විශාල ගාතයක් නෙවෙයි. නමුත් මේ මේ පිටු 143 මහ විශාල ජීවන කතන්දරයක් තිබෙනවා. ලංකා මේ පස්සේ ඔබ තව පරිවර්තන කරන්න ඕනේ.
පරිවර්තනය කරන අවදී ඔබේ කුසලතාවයේ මානසික අත්දැකීම් මන්දාරම ඉදරම අධ්‍යයනයේ ඒ පරිවර්තනය වල නව නිර්මාණ කරලා ඔබේ වෛද්‍යෘතියේ මහත්සේ වැක්කවා වගේ අපේ සාහිත්‍යයේද අපේ පසත මහත්සේ වැක්කරණයි කියලා ආරාධනා කරමි. ඒ සඳහා සියලු ශක්තිය සහ දැනුම සහ විවේකය ඔබට ලැබෙන්න ප්‍රාර්ථනා කරමි. මාන්‍යව ශාමලේ පතිගේ